vive ne va. Ça ne va durer, ça ne va, ça ne peut pas. ஹஷான் ஓ மிஸ் මොකද විස්තර? ඇත්තට හොඳින් කිව්වොත් නෑ වැරදි මිස්. මේ මොකද මීට සති 3කට පමණ පෙර මගේ පියා මිය ගියා. ඉතින් එච්චරම හොඳ කාලයක් නෙවෙයි. පුළුවන් විදිහට වැඩේ කරගෙන යනවා. මෙමයි පුතා, අපි මේ ලෝකේ ස්වභාවය තමයි අපි ඉපදුනොත් අපි මිය යනවා. ඒක කාටත් පොදු ධර්මතාවයක්. ඉතින් අපි පුරුදු වෙන්න ඕනේ, හිත ශක්තිමත් කරගන්න ඕනේ. අපේ සමීපතරමේ අපෙන් වියෝ වුණාම
එක කොහොමද විඳ තරා ගන්නේ. අපි එකට මොන දෙන්න සිද්ධම වෙනවා අපි කවදත්. ඒක නිසා අපි එතුමන්ට ප්‍රාර්ථනා කරමු නිවන් සුව සමිත. හෂාන්, ඔයාගේ අහිමිවීම ගැන ශෝක වෙන ගමන්ම ඔයාගේ ගායනය ගැන අදහසක් මම කියන්න. ඔයා අර මම මීට කලින් තරඟකරුවන්ට කිව්වා වගේ ඔයත් හරි මේ ස්ටේජ් එක උඩ තැතිගැන්මකට ලක්වෙලා හිටියේ නෑ. ඔයා හරි සැහැල්ලුවෙන් ඔයාගේ ගීතය ගායනා කරා, සහ අර පොඩි යූඩ්ලින් කොටසකුත් එක් කර ගනිමින් මේ ගීතය තවත් අලංකාර කරගත්තා. ඒ වැඩේට මම කැමතියි. කොහොමුණත් හෂා, නීළඟ වටේකදී අපි හම්බෙමු. ඔබට සුපදනවා, ඉදිරියට යන්න. සමිතගෙන් අදහසක් ගන්න බැරි වුණත් මම ඇය වෙනුවෙන් අදහසක් දක්වන්නම්. අපි කතා කරන්න හිටපු මීට වඩා ටිකක් විනෝදාත්මක විදියට තමයි ඔබගේ ගීතය ගායනා කරනකොට අපේ සිතුවිලි පහළ වුණේ. ඔබ පිළිබඳව යම්කිසි අදහසක් දක්වන්න නමුත් ඒක අර පියාගේ වියෝ පිළිබඳව කතා කරලා පස්සේ අපිට ඒ අදහස එහෙම පිටින්ම නැති වුණා. හැබැයි පුතාගේ ගීතය තුළ මේ කොටස තුළ ප්‍රේක්ෂකයන්ටත් යම්කිසි දෙයක් දැනෙනවා. ඒ ගීතය තුළ තිබුණු සෞන්දර්ය වගේම ගීතේ අවසානයේ ඔබ ගෙනාපු ප්‍රකාශයත් සමග ඇති වුණු සංවේගය, ඒ දෙකත් සමගම මං හිතනවා ඔබට හෙට රාත්‍රී ඉදිරියට යන්න ඒ අයගේ කැමැත්ත ප්‍රකාශ කරાવી කියලා ජය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සර්.